දානවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නිසි පරිදි සම්මත වෙලා නැහැයි කියලා නීතිඥ අරුණ උණවටුන මහතා ශ්‍රේෂ්ඨාධිකරණ ඉදිරියේ පෙත්සමක් ගොනු කරලා තිබෙනවා. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 80 වන වගන්තියේ ඉතාම පැහැදිලිව සඳහන් වෙනවා යම් පනතක් යථා පරිදි සම්මත වුණාය කියලා කථානායකවරයා සහතිකයක් සිය අත්සනින් නිකුත් කළොත් ඒ තීරණය කිසිම අධිකරණයක් ඉදිරියේ අභියෝගයට ලක් කරන්න බෑ කියලා. 1987 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ නිර්ණයේදී වර්තමාන නීතිපති තුමාගේ පියා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පාරින්ද රණසිංහ මැතිතුමාගේ නඩු තීන්දුව ඒ ආකාරයෙන්ම කටයුතු නොකර 13 වෙනි සංශෝධනයේ සම්මත කරගත් අවස්ථාවේ මේ ආකාරයෙන්ම පෙත්සමක් ගොනු වුණා. ඒ අවස්ථාවේ ශ්‍රේෂ්ඨාධිකරණය 80 වන වගන්තිය උපුටා දක්වලා කිව්වා යම් පනතක් නිසි ලෙස සම්මත වුණාය කියලා කථානායකවරයා සහතික වෙනවා නම් ශ්‍රේෂ්ඨාධිකරණයට ඒකට මැදිහත් වෙන්න බෑයි කියලා. මේ මෑතකදී මාර්ගගත ක්‍රමවල ආරක්ෂාව පිළිබඳ පනතදී ශ්‍රේෂ්ඨාධිකරණයේ නිර්ණය තිබුණා යම් වගන්තියක් 3/2 බෞතරින් සම්මත කරන්න ඕනි කියලා ඒ ආකාරයෙන්ම සම්මත කරනවා නම්. නමුත් පාර්ලිමේන්තුව සංශෝධනය කරෙත් නෑ 3/2 නැතුව සරල බෞතරයෙන් ඒ වගන්තිය සම්මත කරගත්තා. මේ අවස්ථාවේ රාජ්‍ය නෝන සංවිධානයක් ශ්‍රේෂ්ඨාධිකරණ ඉදිරියේ මේක අභියෝගයට ලක් කරාම නැවත වතාවක් ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වා 80 වන වගන්තිය නිසා පාර්ලිමේන්තුවේ සම්මත වුණු පනතක් සම්මත වුණු ආකාරයේ නීත්‍යානුකූලත්වය පිළිබඳ කිසිම සොයා බැලීමක් කරන්න අධිකරණයට බලයක් නැහැයි කියන. 19 වන සංශෝධනයේ නිසි ලෙස සම්මත වෙලා නැති නිසා ජනාධිපතිවරයාට අවුරුදු 6ක් ඉන්න පුළුවන් කියමින් නීතිඥ අරුණ උණවටුන මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉදිරියට යන්නේ 80 වන වගන්තිය ගැන නොදන්න නිසාද? ශ්‍රේෂ්ඨාධිකරණය මේ පිළිබඳ අවස්ථා ගන්නාවක ලබා දුන්න තීන්දුව නොදන්න නිසාද 2015 19 වෙනි සංශෝධනයේ සම්මත වෙලා වසර 9කටත් වැඩි කාලයකට පස්සේ හදිස්සියේ නිින්දෙන් නැගිට්ටා වගේ ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට යන්නේ කාගේ හරි කොන්ත්‍රාත් එකක් ඉටු කරන්නද? අර ලේනගේ නඩුව නම් අපිට කියතයි අනේ ඉතින් ලේනා නීතිය දන්නේ නැහෙනි කිය. නමුත් නීතිඥයෙක් ව්‍යවස්ථාවේ වගන්ති ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ගැන අවබෝධයෙන් කටයුතු කළ යුතු නීතිඥයෙක් මෙසේ කටයුතු කරලා රටේ නැති දේශපාලන ව්‍යාකූලත්වයක් ඇති කිරීම සම්බන්ධයෙන් ඇත්තෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයේ අවධානය යොමු වේවි. අර ලේනට නම් ශ්‍රේෂ්ඨාධිකරණයේ කාලේ නාස්ති කරාය කියලා දඩයක් නියම කළා. මම හිතන්නේ මේ නීතිඥ මහත්තයා නීතිඥ වෘත්තියත් අවභාවිතා කරමින් මේ නඩුව ගොනු කරපු නිසා බොහෝ වෙලාවට ඔහුට නීතිඥ තනතුර පවා අහිමි වීමේ අවදානම අතර මම නම් හිතන්නේ ඔහුගේ නීතිඥ තනතුර ඉවත් කළ යුතුයි. මොකද නීතිය දනිමින් නීතිය දේශපාලන වාසියට ව්‍යාකූල කිරීමට දරපු උත්සාහයට දඬුවමක් වශයෙන් යම් පනත ව්‍යවස්ථාවට අනුකූලව සම්මත නොවි කථානායකවරයා එසේ සම්මත වුණාය කියලා සහතිකයක් දුන්නොත් ඒක අධිකරණයේ ඉදිරියේ අභියෝගයට ලක් කිරීමට අවස්ථාවක් නොතිබීම අපේ රටේ නීතියේ තිබෙන දුර්වලතාවයක්. දැන් බොහෝ රටවල්වල විශේෂයෙන්ම ඉන්දියාවේම පනතක් සම්මත වුණාට පසු සම්මත වීමේ ව්‍යවස්ථානුකූලත්වය පිළිබඳ ඕනම පුරවැසියෙකුට ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉදිරියේ අභියෝගයට ලක් කරන්න පුළුවන්. ඒකට ඉංග්‍රීසියෙන් කියනවා post judicial review කියලා. ඇතරම් පනතක් සම්මත වීමෙන් පසු කෙරෙන අධිකරණ විවරණය. මේක අපේ රටේ නීතියේ නැති නිසා සර්වජන බලය අපි ඉදිරිපත් කරපු සතුටුදායක ව්‍යවසායකත්ව රාජ්‍යයක් කියන උපාය මාර්ගික වැඩසටහනේ යුක්තිය කියන පරිච්ඡේදයේ ඉතා පැහැදිලිව සඳහන් කරලා තියෙනවා අපේ ව්‍යවස්ථාවටත් post judicial review නැත්තම් පනතක් සම්මත වීමෙන් පසු අධිකරණයේ විවරණයට ලක් කිරීම හඳුන්වා දෙනවයි කියලා. ඕක තමයි මේ ප්‍රශ්නෙට තියෙන උත්තරේ. මොකද මේක හදලා තියෙන්නේ එංගලන්තේ ව්‍යවස්ථාව දිහා බලාගෙන. එංගලන්තේ පනතකට රජින අස්සන් තබන්ඩුනි නීතියක් බවට පත් වෙන්න. එතකොට රජින වරදක් නොකරයි කියන උපකල්පන යටතේ රජින්ට නඩු දාන්න බෑ. ඒ නිසාම අපේ ව්‍යවස්ථාව කියලා තියෙනවා අපේ කථානායකතුමාත් එහෙමමයි කියලා. භාවිතාවෙන් පෙන්නලා තියෙනවා කථානායකතුමන්ලා ව්‍යවස්ථාවට අනුව කටයුතු නොකරන්නේ නෑයි කියලා. ඒ නිසා
සර්වජන බලයේ විදිහට අපි හදිසි අවශ්‍යතාවයක් විදිහට දකිනවා. පනතක් නිසලස සම්මත කරන්න කතානායකවරයා කටයුතු නොකළොත් ඒක අධිකරණයේ ඉදිරියේ අභියෝගයට ලක් කරන්න පුරවැසියන්ට අවස්ථාව තිබිය යුතුයි කියන එක.